බෝවන් අදර නියදුවී පුතේ අදත් අප වෙනදා වගේම ඉතිහාසේ විසිය තුළින් ඔබහමුවට එන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ දක්වා කතාගරපු විසේ මාලාවී බිතාන් අධිරාජ්‍ය අටතේ දේශපාලනීත වෙනස්වීම අපි අද දවස්සේ මේ ඉතිහාසය කියන විසිය අත් එක්ක ගද්දී ඉතිහාසේ විෂය වටිනාකම ගැන අපි දැන ගණ්ඩුවන් අපි පුතේ මේ ඉතිහාසය කියල හඳුන්නන්නේ අතීතියත් වර්තමානයක්ත් අතර සංවාදයක් මේ සංවාදය ගෙන බැලුවොත්තන් අපේ අතීත මුතුන් මිත්තෝ මේ අපේට උරුමවෙලා තියෙන එකලක්ෂ විසි පන්දාහත් තරම් අතීත කතාව තුළ. ඕන් නිසින් ගොඩනැගන ලාද සියලු දෑ හැඩැරීමයි මෙතින් ජපි කරන්න. ඒ නිසා ඉතිහාස කියෙන විසිය හඳුන්නල තියන. විසියන් සියල් අන්තර්ගත ගෘහයක් ලෙස. ඒකයන්න එපුතේ ඉතිහාස විසිය හැදැරීම තුළින් අපිට මේලෝ කෙසිියලු විසියන්හි අන්තර්ගත යම්යම්දීවල අවෝධ කරන්න පුළල. අන්නඒ නිසා තමයි ඉතිහාසි විසි අපිට වැදගත් එන්නේ සියලු ජනකොටස් එෙක් සාමහිකව අතීයේ අපේ ජන සමාජය ජීවත් වනා ඕන් නිසින් ොඩ නගපු සලුම දේවල් මේතුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා ඉතිහාසකන විසය හැදැරීම මමහිතන විදියට අපි හැමෝගේම ඉදිරි අනාගතය සාර්ථ කරගන්න හොඳ අත්තිවාරමක් වී හොඳ අඩිතාලමක් බවට පත්ති. එහෙමනං ආදරණියදු වේ පුතේ අපි වලමු අදා අපේ මාතෘ කාමකක්ද කිය. ි බිතාන් අධරජ්‍ය අටතේ දශපානික වශයෙන් ඇතිවෙච්ච වෙනස ගැන කතා කරන්නේ. එකොල් හවසර අප සාමාන පෙළ විසය නිර්දේශය අටදේ. හතරවෙනි පාඩම පාඩම අපි කතා කරන්නේ මේ දක්වා කතා කරයි පාඩ මේ කොඩස් කීපයක් අපි දන්න ආණඩුකොම ප්‍රතිහස් කරන අපි කතා කරන්නේ. මේ ආණඩුකම පෙල්සහස් කරන ගැන කතා කරත්දේ අපි දිගෙන්දිගටම කතා කරා. එකකොළ හවසර ඉතිහාසය පොතේ මේ තියෙන විශේ මාලාවත් එක්ක. එයනු අපි බලමු ඉතිහාස විසය තුළ අපිට බිතානයන් අපි රට තුළ ඇතිකරපු මේ දේශපානය වෙනසනි අපි කතා කරන්න එහම ඒ වෙනස කොහොද ඇති වුණේ කියනෙක අපි මේ වනවිට යම් අවබෝධයක් ලබාගෙන තියෙනවා. අන් ඒ තුළ අපි බලන්න ඕනදුවේපුතේ මේ දේශපාලනිික වසියෙන් ඇතිකර වෙනස. මම හිතන විදිහට වාල මේ වනවිට අවබෝධ තියෙනවා. අපි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස් කරන හතරක් කතා කරලා තියෙනවා. බිතා්‍යයන්ගේ අවුදු එකසිය තිස්තුනක පාලන කාලය තුළ ඕ අපේ රට පාලනය කරද්දේ? ඕන් අිපායන් එෙමනැත් ඔුන් අවශ්‍යතාවේ මත ආ්ඩුකුන් පෙශසස්රන හයක් හඳු නරදදිලා තියෙනවා. මේ හයන් හතරක් අපි මෙන විට කතා කරල පිබඳ හොඳ අවබෝධයකින් ඉ අවස්ථාවක් ලිස මම මේක දකින්නේ. එහමන අපි දරුූ සූදානම් වෙලා ඉන්න අදදවස පාඩමට අපි බලමු අදදවසේ මේ පාඩම් මාලාවත් තුළ ආණ්ුකම පෙසංස් කරගෙන අපි කතාකරේ දිගින්දිගටම අපි දැ මේ වන විට ප්‍රතිසස් කර හරක් ගැන කතා කරලා තියෙන. ඒ අද කතා කරන්න බපරත්තුවවෙන්න පුතේ පසෙ ආණඩු ක්‍රොම්පෙති සහස්රනය ඩනමෝ ා්ඩ ක්‍රම්පෙති සංස්කරනය ඒ දස් නමසය තිස්සක හඳු නාදීපු. මෙන ආණ්ු ක්‍රම්පෙ සහස් කරන ගත්තන්පුතේ. අපේ ඉතිහාසය තුළ හොඳ සධතිස්ථායයක් බවට හඳුරුනන්න පුළුවන් මේ ඩොනමෝ රාඩු ක්‍රම්පති සංස්කරනය. ඒ න්ද අපි දැනගන්ඩ ඕන පුතේ අපේ අමතාත්ත චන්දය භාවිතා කරන්න වර්තමානය කයුතු කරනවා. ැතිව අනස්ථාවදි චන්දය පවිච්චි කරනවා මෙනි මේ චන්ද බලය ලබාදීම සධදිස්ථානය තමයි ොනම ඔරාන්ඩු ක්‍රමේ කියල කියන්නේ. අපේ රට තුළ ජාතික නිදහස්ස වෙනුවෙන් යන ගමන් මාර්ගය තුළ. හොඳ අවස්ථාවක් ලෙස අපේ ජවීරවරයන්ගේ බලාපොරොතු සපල උනවස්ථාවල් ලෙස හඳුන්න්න පුළුවන් අපිකි වවා ලංකා ජාතික සංගමය පිටව්වා ඒ පිහිටවූ ඇයි රටේ සියලු ජනකොටත්ඒ කොටස් ඒ රාසි වෙලා රටට වැඩදායි ප්‍රති සංස්කරනයක් ලබාගන්න. න්නෙ ොඳ සඳධස්ථානයක් තමයි මේ කියන්නාව ඩනමෝ රා්ඩු ක්‍රම ප්‍රතිසංස්ක කරනය එෙ නම්දුවේ පුතේ ඩනම රන්ඩු ක්‍රමපේසන්ස් කරන අපිට වැදදිගත්තෙන්නේ ොඳගේ ලබ බලමු මේ පෙතිසංස්කරනය තුළ චන්ද බලය පුළල් කිරීම තමයි අපි කින හොඳමදේ අන්න අපේ අප චන්ද ව්‍යාපාරතුලා වර්තමානයේ අපි දකින දෙයක් තමයි පුතේ චන්දයක් ලංවෙනොට රටේ සියලු ජනොටත් කොටස් ඒ සඳහා කතාබහ කරනවා. නමුත් අතීතයේ චන්දයක් කියනෙ එක රට පුරා සියලු ජනතාවට හිමි වනේ නැහ. අපි දන්න. එදදානමසේ විසිහතර දක්වාමපුතය පැවතුනි. අපේ රටේ චන්ද ක්‍රමයක් ලෙස සීයට හතරක් කියන ජනකොටසකට විතරයි. එහෙම නම් අපි දන්න ධනය සහ බුද්ධිය මත කාන්තාවට කිසි මවස්ථාවගේ චන්ද බලය ලැබන්නේ. එ එහම හිමිවෙච්ච චන්ද බලිය. අපේ රටතුර පුල්කිරීමේ සන්දිිස්ථානයක් ලෙස අපි හඳුනා ගන්නවා. මෙන්න මේ ොනම ෝරන්ඩු ක්‍රම් පේසංස් කරනය. තොරපුේ මේ ප්‍රතිසංස් කරය තුළ අපි දකින විශේ සමදේ තමයි රජ මන්ත්‍රන් සභාව කියනක ස්ාපිතවීම එක කියැන මේ ආඩු්‍ර ඉවස්ථාව තුළ මෙතක්කපු ගමන් මාර්ගය හ ගමන් මාර්ගෙන්. අපේ ජනතාව ලබාගත් හොඳම අවස්ථාවක්ලෙ සම අපිහතුුන්න්න පුළුවන් අපිදරුවදන්න පොත්පත් තුොල සඳහම් වෙලාතියෙන තොරතුරොත් එක් මේ චන්ද ක්‍රමය තුළ රාජ්‍ය මන්ත්‍රන සභාව කියනක ආරම්භ කරලා මේ කියන පස බිම ගොඩන ගන්න අපේ එදදාස් නම සියතිස් එකේ මේ කියන විතාන්න පාලනයටේ පස්සිනි ආන්ුකම පිසිසහස් කරන්නේ තුළ නු. එහම නම්බති අපි බලන්න ඕන මේකට පසුබි හැදුුණි කොද කියලා. එහෙම නම් අප අ කතාගරපු ආකාරයට එදන්නම වි අතරේ මැනිින් දෙව්ශේ රාන්ටොන් පෙතිසහස්කරනය අපි හට ඉගනල් දුන්න. මේ පෙතිසංස් කරනය තුළින් විවස්ථාදායකය තුළ විදාායකය සහ ්‍යවස්ථාදායයකිනි කැඩුණ කැරන කියන්නේ පාල ආණ්ඩුකාරවරයා සහ විවස්ථාදායකය දෙකට බෙදුන හේතුව බහුතර බලය තිබුණේ විවස්ථාදායක සභාව තුළ නිසාවින්. ඩොනමෝ රා්ඩුටමල පෙන්සංස් කරණය තුළින් පති අපි දකින විශේසල් ක්ෂණ තමයි අපි අම්මතාත්තට මේ හිමි චන්දවරම් ලබාදීම කනක. තුොර මෙවෙනි පසුබිමක් ඇති කරන්න හේතුව තමයි. අපේ රටේ නිදහස්ස වෙනුවෙන් යන ගම මාග තුළ හොඳ සධස්ථානයක් බවට මේ පත්වවෙන්න හේතුව තමයි මේ පෙතිසංස්කරනය ගෙනල්ලා අපේ රටේ චන්ද බලය පුළොල් කිරීම. එහෙම නම්පුතේ අපි බලවොමය ගැනීමට පසුබිම අපි කව දාන්නම සේ විසිහතර ගෙනවා මැනින් ඩෙවන්ෂවර් ප්‍රතිසංස්කරනය මේක තුළෙන් ඉවස්ථාදායකයේ බය. ආ්ඩුකාරවරයට නැතුව කියා ආ්ඩුකාරය බලවත් ඔහු තමයි සියලු තීන්දු තීරණ ගන්නේ නමුත්ත හුට එකඟතාවයක්යට එන්න බැරි වනාා ්‍යවස්ථාදායකේ බහතර බලය හිමිකාටද නිල්ල නොත් මත්‍රීදුර. එමනඇතත් නිල ොලත් සාමාජික සංඛ්‍යාව. මෙනි මේ පසුබිම නිසා ඉට පස්සේ ආණ්ඩුකාරදරයට පත්තුවච වෙලාපු. හෝ කිපට් කියෙන ආණ්ඩුකාරවරයා? හ කල්පනා කරනවා මේ ්‍යස්ථාදායක සභාවත් එක් මේ රට පාලනය කරන්න බෑ කියලා. අන්නන්නේ නිසා තමයි දුවේ පුතේ. ඔහුගේ ඉල්ලි මත්ත අපේ රට මමාආ්ඩුකොම පපේශස් කරන්නේ හඳුන්නල දෙන්නේ එද්දස් නමසිය තිස්සකේ එහම නම් ඒ ආ්ඩුකොන් පේස් කන හඳුන්වල දෙන්න කලින් අප රට ඉදස් නමසිය විසි නම එවනවා. කමිට්ටුවක් ඒ අපි හඳුන් නවා ඩොනමෝර් කොමිසම කියලා. මෙන්න මේ විදි අපි රට තුල දේශපාලනික වසියෙන් ඇතිවෙච්ච වෙනස හඳුන්න්න ඩනව ආන්්ඩුකමේදස් නමසිය තිස්සකගේ හඳන්වාදීමක් අපි දකිනවා. ඒක කියන්නේ හෙෝ කලිපට් කිය ආණ්ඩුකාරවරයා අර පැවති ආණ්ුකොන් පේසංස් කරන අ එෙක් රට පාලනය කරද ඔන් ඇතිවච අවාවස් නිසා තමයි මේ තත්තටාවේ ඒ නිසා පැහැදිලු අපි හඳු ගණඩුවෝන පුතේ මෙතෙක්කාපු ආණ්ුකොන් පෙල්සන්ස් කරනත් එක්ක. නිල නොසංකයා බහුතරය වෙන ඉදහස් නොසී සිහතරේදී. ඒ බහතරය වුණට පස්සේ අපි රටේ විවස්ථාදායක සභායි බලය වැඩි වෙන ආණ්ඩුකාරවරයා බල අඩුව වෙනෝ. ඒ නිසා රඩ පාලනයකරදදි ලොකු ගැටලුවටහො හුණ දුන්නා මෙන්න මේ තත්තේ තේරුන් ගත්ත ට පස්ස පැමණි චාන්ඩු රවරයා ඒ පිළිබඳ කණ්ඩුකාරණා දැනුන්දීමකින් තොර දැනුවත් කරලා. ිේ රට ගැලපෙන පෙති සංස්කරනයක් ලබාන්නකිෙලෙල්ලිමක්කර යටත් ඊත ේකම්වරයට. අන්නේ අනු තමයි ඉදස් නමසය විසනමී ඇවිල්ල. අපේ රට තුළ තත්වය සස්යා බලන්ද ද. ස් නමසය විසිහතේ ලංකාවටාපු මේ කොමිසම අපේ රට තුළ එහෙමනැත්තම් අපි රටේ ජනතාවගේ පස්නෝට ගැලපෙන ආණ්ඩු කොන්පේසංස් කරනයා ලබා දෙන්නවන කියලා කොමිසම හදලා ඒ තුළින් නිර්දේසිදිරිපත් කරන්නේ මෙන්න මේ ඩොනමෝ කොමිස මේ නිර්දේශමත තමයි ඉද්දස් නමසය තිස්සකේ මේ කිය ආණඩු කොම්පේසංස් කරන අපිට හඳු නලදීලා තියෙන්නේ. එහමනම් බලම්පුතේ අපි මේ ආණ්ු කොපේසංස්කරන්නේ කොහමද ගොටනැගුණ කියනෙක. අපි දන්න අපේ රට තුළ මේ ආණඩුකොම් පෙෙන්සංස්රේ කැපීපෙන්න්න ලක්ෂණ කීපයක් තියෙනවා අන්නේ අපිට වැදගත්තු වෙන්නේ අප ආන්ුම් ප ේහස් කන ගැන තාකරත් දෙපුතේ ඒ තුලින් අපේ රටේ ඇතිවෙච්ච වෙනස බලන් ඕන. අපි කතා කරන්නේත් විතාන්‍යයන් අපේ රටේ ඇතිකරපු වෙනසනි ඒ වෙනස ගැන බලනකොට අපිට පැහැදිලි වෙඩ ඕන මේ තුළින් අපි කොහමදක ගොඩ නගන්න කියලා. එහෙම නම් මෙතතින්ද අප දකින්න ලැබෙන වෙනසටි න විස ලක්ෂ හැිිය අපි හඳුන්නනො. කැි ප ලක්ෂනේ පති සහස්කරනක වේ කියැන මෙතෙක් අපිට නොල ිච්ෂද මෙතැින් ලබෙන අන්නේක විේස ලක්ෂණ වෙන්න. අපේ බහෝදුරට භාග ද හන පස්මියත්තමයි. ඩනමෝ රාන්ු්‍රම පේහසස් කන ශේෂ ලක්ෂන තුනක් නම් කරන්න කියලා දදිවසි නැතන් දෙක් නම් කරන්න එහෙ නම්බපුතේ අපි දැන ග්ඩෝන මේ ආ්ු කකරම පේශස් කරනේ දස් නමසේ තිස්සක අපිට හඳුන්නල දෙනවා. ඒතුල මොනෝද තියන විශේස ලක්ෂණ කිය. ම දන්න අප දරුවදැ හොඳට ්‍රවබෝධ කර ගන්ඩුවන ලන්න පුතේ මේ දිහ මෙන්න විශේෂ ලක්ෂණ කීපයක් අපි හඳුන්නනෝ. දනමෝ කොමිස මේ පෙදාන ක්ෂණ හැටියනේ අපට හඳුරන්න පුළුවන් ලන්න පලනියක රාජ්‍ය මන්තුන සභාව පිහිටුවීම අන්න. මෙೆ ಪೇ ಡ ති කද ವස් ා දාಯයකි බವ. මේ ්‍යවස්ථාදායක සභාව කියනකඉවත් වෙල අලුත්ත එකක්කාමකක්ද රාජ්‍යමන්ත්‍රණ සභාව මේ තමයි වර්තමාන පාර්ලිමේන්තු ගමන් මාර්ගය තුළ පාර්ලිමේතුව දක්වා ගමන් කරපු මාර්ගේ හොඳ සධස්ථානයක් බවට පත්වීම එහෙමනම් රාජ්‍යමන්ත්‍රණ සභාව කියන්නේ ආණඩුකාරවරයා මෙතෙක් විා විවස්ථාදායකකි තුළින් ගොඩනකු බලයවෙනුවට මේ තුළ ගොඩනකාගන්නවූ බලය එහනම් විවස්ථාදායක සභාාවෙනුවට අන්න හඳුන් අදීපක තමයි රාජ්‍යමන්ත්‍රණ සභාව මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව හඳන් නාආදීම අපේ සන්ධස්ථානයක් දේශපානික වශයෙන් අපි ලබාගන්න ඔබිතාාන්නයන්ගින් අන්න බලන්න පුතේ ඊළංග ලක්ෂණයේ තමයි සර්ෝජන සන්ද බලය ලබාදීම. බලන්න සරෝජන චන්ද බලය නිසා තමයි අද අපි රටේ අපිට අවශ්‍ය පිරිසක් පාර්ලමේන්තුර යාවාගන්න පුුවන් කකම බිලතියෙන්නේ. එහමනම් පුතේ සරෝජන චන්ද බලය හඳුන් නාදීම අපිට විශේෂ කරල හඳුන්නා දකින්න පුළුවන්. ඒත් එකම ඉලක තමයි පුුතේ විදායක කාරක සභාක්‍රමයක් ඇතිකර. මෙතක් අපේ රටේ පාලන සංවිධානය තුළහෙමද අතිබුණි නෑ මේ විායික කාරක සභාක්‍රමයක් ඇති කල්ලා කාරක සබා හතක් චඩද රටපාලනයට මෙන්න පිවරගන්නෝ තවක ලක්ෂණයක් තමයි ආණඩුකාරවරයා හා රාජ්‍ය නිලධාරින්ති දෙෙනනෙක් පත්තිනවා. අන්න බලන්ඩපුතේ මේ පෙතිශංස්කරනය විශේෂ ලක්ෂණ? ොර අපිට පැලුව හඳුනා ගන්න පහසම රණ දෙකක්ත් තමයි රාජ්‍ය මන්ත්‍රන සභාව ස්ථාපිත කිරීම සරෝජන චන්ද බලය ලබාදීම ඉට පස රජුහා ඉඩ පස්සය ආණඩුකාරවරයා සහ රජ නිලධාරන්ති දෙනෙක් පත්වීම කියයන කාරණාපිට හඳුනාගන්න පුළුවන් විදායික්කාර්ක සභාවපිහිටුවීමත් එක්. අපි බලම් පපුතහෙමනාම් මෙ කියන රාජ්‍ය මන්ත්‍රණ සභාවට යන්න පෙර කොහොමද මේ පසුබිම ගොඩනගන්න කියලා. තුකට අපට පැහදිරිි වෙනදයත් තමයි මේ රාජ්‍ය මන්ත්‍රන සභාව කොහොමද නිර්මාණය වනේ කියෙක. බලන මේ සැස්මද ආහෙම නැත්තතාම් මේ තියෙන්නේෙ රාජ මන්ත්‍ර සභාවේ බෙදීගිය ආකාරය. අපි දන්නවා ඩනමෝර් කොමිසම හරහා ආණ්ඩුකුම් පේශහස්කරනය අපේ රටේ රාජ්‍ය මන්ත්‍ර සභාව නියෝජිත සංක්‍යාව හැට එකක් බවට පත්තිනෝ. සමස්ථ නියෝජිත සංක්‍යාව හැටේ එකයි. මෙ මේ හැට එකක් බෙදිලියන් ආකාරය අපි බලන්ඩෝන පුතේ මෙතෙක්කර ජනවාරික නියෝජන ක්‍රමය කියනෙ එක මෙතන්දී වවත්වීමක් සිද වෙන. ඒ වෙනුවටම මෙතන්දදි වෙනසට ාපිදගන්න පුළුවන්ම් චන්ද බලය කියන එක පුළල්ුවීම තුළ මහාපමානයෙන් එහෙමන එත්තම් විශාල වසයෙන් පලාාත්බද නියෝජනය අනුව චන්දවලෙන් මන්ත්‍රීදූර සංඛ්‍යාවක් පත්වීම. එහමනම් බලන්න බදිලියන ආකාරය මහජන නියෝජතයන් හැටියට මහජනතාවගේ ඡන්දීන් පත්තිනවා පනස් දෙක පණහාක්. පනස් දෙනෙක් පත්වෙනෝ මේ පනස් දෙනා තුළ බලන්න අපේ රටිය ජාතික නායකෝ මෙතන්ට අවල රටේ නිදහස වෙනෙන් තරන් කරන්න පුළුවන් පිරිසම් මෙතන්ට මහජනතාව විසින්ිය වවා එයාල තමයි අප මේ හඳුන්න මහජන ෝජිතයෝ ඊට අමතරෝ රාජ මන්ද්‍ර සභාවේ පෙදාන නිලධාරින් තුන් දෙනක් ෙටිය ඒ නිලධාරින් තුන් දෙන අපි හඳුන්නනෝ රාජලයකම් නිීතිලේකම් මුදල්ලයකම් වසෙන් එහෙමනම් මේ නිලධාරින් තුන් දෙෙන රාජ්‍ය නිලධාරන්ටස ඇමතිකර ලෙස පෙදාාන ඇමතිරලෙස කටයතු කරපුවාය. ඒත් එක්කම නාම කරය නුත් අට දෙනෙක් පත්වෙන ආණඩු කාරවරයා විසින්. මෙන මේ ආකාරයට පත්වෙන රාජ්‍ය මන්ද්‍රණ සභාාව තමයි, එත්දස් නමසය තිස්සකේ සිට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ බිතාන් අධරාජ්‍යයේ දේශපාන වෙනස් කරන වෙනස්වීම තුළ. එහම නම්පුතේ අපි වලමු රාජ්‍යමන්ද්‍ර සභාව තුළ මේ මේ අයි මොනොද කරයුතු කරේ කියනෙක්. කොහම කාර් භාරීටු කරේ කියනෙක් තැද අපිට පැදිරිවෙන දෙයක්ත්තමයි. රාජමන්ත්‍ර සභාව තුළ මේ පාලනය විදිම අත්කරගන්න නම් ඒක නායකයක් කෙන්්ඩෝන. අපි වර්තමානයේ දකින පාර්ලිමේන්තුව තුළ අපේ දවාදරුව නිරන්තරයෙන් දකින දෙයක්ත්තමයි. ඒ මෙහෙවනව කතානායක කියන නායකත්තිහර කතානායකවරයා තමයි ඒ මෙහෙවන්නේ. එහෙම නන්දුවේ පුතේ මේ රාජ්‍යමන්ද්‍රණ සභාවේ ක්‍රියාකාරිීත්්‍යය මෙහෙවීම කරන්න කවුද මේගන කතානායකවරයා. එහම් මෙන්න පෙතම රාජමන්්‍ර සභාවව ස්ථාපිත කරලා ඉදදාස් නමසිී තිස්සගේ. හන්දයෙන් ඒ එකට නියෝජතයන් පත් කරගන්නවා මහජන් නියෝජිතයෝගේ නොයකට ගෙනල්ලා එයාලගේ අබිමතිය පරිදි එතැන බහුතර කැමැත්ත තියෙන කෙනා කතානායකවරයාලිස පච්චරගන්න. එහෙනම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මූලාසනය කාරදහිමි වෙන්නේ කතානායකවරයාට හම්බවිෙන. හෙමනම් අන්න අපේ රටේ පෙතවාට රජ මන්ත්‍ර සභාව ස්ථාවිිද ීමත්ත එක්ක පු තේ තාානායක වරේකුත් ඇති වෙන. ඒ අන්ුව ලංකාවේ පෙතම කතානායක ර බු පත්ව න රජ මන්ත්‍ර බවතුල. එ මොල මුරේ කියන මැතිතුමා. ඔහ අපි හඳුනාගන්නඕල මම මේ චායරෝපයත් තුලින් ආඩය පෙන්නන්නේ වාල පැහැදිලුවමේ බලන්න පුතේ හඳුනාගන්්ඩ මේ චරිතය තමයි අපේ රට තුළ පෙතම කතානායක දූරිය හැසිරුවේ කියනෙ අපි දැන ගණ්ඩෝන. ඒත් එක්කම මේ අදර්ශ නම සිය තිස්ස එකේ හඳුන් ොල දෙන රාජ්‍ය මන්ද්‍රණ සභාවේ නිලකාලය වසර පහක් දක්වා. ගන ල තියෙනවා ොර වසර පහකෙන් නිල කාලය අවසං වෙනෝ ඒවිදියට තමයි මේ රාජ මන්ත්‍ර සභාව මහජන නියෝජිතයන්පත් කෙල්ලා චන්දයෙන් පිරිසප පත් කෙල්ල මේ කියන පසුබිම ගොනගල තියන්නේ එහෙනම් අපේ දරුවන්ට දැන් තේරුම් යන්ඩ ඕන අපි මේ දක්වා කතාකරාට වඩ වෙනසක් මෙතන තිය ඔප පැහැදිලවූම ව්‍යස්ථාදායික සභාවය කිය සභාව කියන එකට මිතින්ද ඇල්ල තියන රාජ මන්ත්‍රන සභාව අන්න බලන්න මේ රාජ්‍යමන්ද්‍රණ සභාව තුළ වැඩිහරියක් පත්වෙෙන්නේ මොකින්ද ජනතාවගේ ඡන්දයෙන් මහජනනියෝජතය ලෙස. මේ අනුව හැට එකක් වන සාමාජික සංක්‍යාව තුළ පණහක්ම ජනතාවගේ අභිමතය පරිදි නායකවඋපච්චර ගන තියනවා. අන් අපේ රටේ නිදහස්ස ලබා ගැනීමේ හොඳම සන්ධිස්ථානයක් ලෙස අපිට මේ හඳුම්ලන්න පුළුවන්. එහමනම් අපේ දරුව බලන්ද? මේ රාජ්‍ය මන්ත්‍ර සභාවේ පෙතම කථනායකවරය ඉන්න ඔහ තම ඒක හසුරුවන්නේ. එතකට මේ රාජ්‍ය මන්ත්‍ර සභාව අවුරදු පහක් කියලි කියනෝ අවුදු පහක් දක්වා ්‍රාත්මක වෙලා තියෙනවා. එහෙනම් ඩොනමෝ රාණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ ජන් අවබෝධයක් ලබාගත් අපේ දරුවෝ මට කියන්න ඩොනමෝ රා්ඩු ක්‍රම පෙතිසංස්කරණයට ලබාදීමට ූලිකවෙචා ආ්ඩුකාරවරයා කෞද කියන එක. අන්න බලන්ඩ මංකිව්වා මේ මැනිින් නා්ඩුකම පේශකරනන්නේ පස්ේ මනි දවන්ෂේ ආණඩුම පේහස්කරනයක් පිහඳුන් ලදන්නා. මේ පෙතිශස්කරනය අර ඉවස්ථාදා විදායක සබාවත් ආණ්ඩුකාරවරත් අතට බලය පෙදීයාම නිසා පාලනය කිරීම අපහසු නිසා නැවත ආණ්ඩුකම පේශස්කරනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරඒ එල්ලීමට පෙතිචාරයක් ලෙස තමයි මේ මූලිකවෙච් ආන්ඩුකාරේ අපි හඳුන්න්නන්නේ. එහමන අපේ පස්ශ්න තමයි. එදදාශ නම සිය තිස් එක ඩොනවෝ කොමිසම ඩනෝ ආණඩු කොම්පෙස්සන්ස් කරන හඳුන් ආදීමට මූලික ච්චා ආ්ඩුකාරවරයා නම් කරන්න කියන එක නැත්තම් සඳහන් කරන්න කෞද ල ආඩුකාරය මහහිතනවේ දරුව මේ ව විටත් මේ පශ්නට පිතුරත් ලියලඇති. මොකද මේ ගැන පිදිගින් දීම කතා කරපු නිසා. හොඳ අව බෝධයක් තියන දරුව මේ ගැන ලියලතියන අනිවාරයෙන් ලියන්්ඩෝන. ල න්තින්ලියන්න පුතේ මේ හැම පස්නකට උත්තර බලමෝොවි ප්‍රශ්නයට උත්තරේමක්දගේ ල අපිදන්නවා මේ රාජමන්ත්‍රන සභාව හම නැත්තම්. ඩොනමෝර් කොමිසම ගෙන එන්න මූලික වනේ බිතා ආණඩුකාර හව් කලීපට් කිය ආණ්ඩුකාරවරයා මේ කලිබට් කිය ආ්ඩුකාරවරයා මැදිිහත්වීමෙන් තමයි මේ ආන්්ඩුකොම් පේසහස් කරනය අපිට ලබා දෙන්නේ. එහම නම්පුතේ මේ ආඩු කොමපේසස් කර හරහ හොඳම අවස්ථාවල්ලෙසම අපි නහතුන්න්න පුළුවන් අපි දේකෙති පැදිිවද ත්තමයි මේ ආණ්ඩුකොම් පෙතිසසාන්ස් කරනයෙන්. ලබාගත් ජයෑග්‍රහණමොනොද කියන එක එත් එක්කම මේ ආණ්ඩුකොම් පේශංස් කරන තුළ රාජ්‍යමන්ත්‍ර සභාවේ නිලධාරින් තුන් දෙනෙක් ගැන ම කතා කරම්. ඒ අලුත් අවස්ථාවක්ල සබි දකිනෝ. රාජ මන්ත්‍ර සභාව නිලධාරින් කියද තුන් දෙනෙක්ම මෙතෙදි හඳුන් නල දෙනවා. මුදල්ලේකම් නීතිලේකං ආදී වසින්. තුොළ මේ නිලධාරින් තිදෙන නම් කරන්න කියන එක තමයි මෙතෙන්දි කියන්නේ එහනම් බලම්පුතේ අපි මොකද පිළිතුර කියලා මේ නිලධාරින් තුන්දෙන කෞද කියලා. රාජ්‍යලේකම්, මුදල්ලේකම්, නීතිලේකම් කියන මෙන මේ නිලධාරින් තුන් දෙෙන තමයි, රාජ්‍ය මන්ත්‍රන් සභාවේ, රාජ්‍ය නිලධාරින් ලෙස පත්තිලාතියෙන්. එහම අපේ දරු හඳුනාගන් ඩෝන, ඩොනමෝර් කොමි සමහරහා ඩොනමෝර්පෙති සංස්කරයෙන්. ේරඩේ රාජ්‍ය මන්ත්‍රන් සභාවව ස්ථාාවිත කරා ඒ තුළ රාජ්‍ය නිලධාරින්තිෙනෙ කොත්තින්න. ඒනන් රාජ නිලධාරින් තුන්දනා තමයි මුදල්ලේකම් රාජ්‍යලේකම් නීතිලේකම් වසයෙන් අපි මේ හඳුනාගන්නේ එහෙමනම් අපේ දරුවෝ මේ වන විට පශ්නෝල්ඩ උත්තර ලවීම කරන්න්ඩඕන හෙමොත් මයි අපිට සාර්ථකව අපේ ගමනයන්න පුළුවන්කම ලබෙන්න්නේ අප ගෙනගන්න ේ ධර්නයවෙන්න්න ම්පුතේ අපි පශ්නෝලට නිවරදිව පිතුරළ ගුණු කරක් කරන්න දෝන හ ගන්න ඉන්න දේ ආලා ප්‍රශ්නොෝවට පිළිතුරලිවීම තුළින් තමයි අපි ජෑක්ඩ හනය කරා යන්න එහෙමනම් අපේ දරුව අවබෝධ කරගන්න ඊළඟ පශ්නමකක්ද කියල බලන්න රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පෙතම කතානායකවරයා නම් කරන්න. අ අපි කිව්වා රාජ මන්ත්‍රන සබභාවමහිී ස්ථාවිිත වෙනවා දස් න සිය තිස්සකේ. ඒක පාලනය කරන්න බෞතර නායකත්වය බෞතර කැමැත්තෙන් යුතු නායකෙ පත් වනා ඔහු තමයි ඒක පාලනය කරන්නේ කවු දෙහෙමනම් මේ ලංකාව රාජ්‍ය මන්ත්‍රණ සභාාව පෙතම කතා නායකවරයා බෞදට පත්වෙෙනි කෙනෙකයි පිළිතුර එහ අප පිියම පිතුරමකද අපි දන්නවා. පෙතම කතා නායකවරයා ලෙස පත්තන්නේ මොල මුරේ කියන මැතිතුමා. හෝ ම අපේ රටේ පෙතම කතානායකවරයා බලන්න දුවේ බුතේ මේ පින්තුරේ දිහා මේ පින්තුරේ න අපිට අවබෝධ කරගන්න පුළුවන් හෝගේ කාර්යභාර්ය කතානායකවරක් ලෙස කටයුතුකිරීම වර්තමානයයට අපි දක්කිනෝ අපේ පාර්ලිේන්තුව තුළ මැති සබේ හැසිරවීම කාර්ය කරන්නේ කෞද මේ කියන කතානායකවරයා පාලිමේතු තුළ බහතරනායක බෞතර කැත්තිෙන් හ පපත්තු වෙන්නේ. එෙවනක් එදත් මේ වවස්ථාදායි රජමන්ත්‍ර සභාාව හතර හැත්ත ලංකායි පෙතම කතානායක දූරයට පත්වනේ මේ කියන මැතිතුමා කෞද මොල මුරේ කියන මැතිතුමා තමයි පෙතම කථනායකවරයා වෙන්නේ. එහෙම නන්දුවපුුතේ අපි ආණුකම විස්ථා ෙම ැත් රාජ්‍ය න්ත්‍ර සබා ඊලන්ග දිරට ිල්ලබාන ඊලංග ලක්ෂනම අපිද මෙක් තාා කර රාජ්‍යමන්ත සභාව පිහිට වන පිටව්ව කොහොමද ක්‍රියාත්පගුණේ කියලා. ඒනන්ගේ රාජ්‍යමන්ත්‍රන සභාව පිටුවම. ළඟ ලක්ෂේ තම අපිද කින සරෝජන චන්ද බලය. මෙන්න මේ අපේ සන්ධස්ථානයක් නිදහස වෙනෙන් ජනගමන් මඟ තුළ. අපි ව්වා මෙතෙක් එහවන ඇත්තම් එද්දාශ නමසේ විසිහතර වෙනකොටත් පැවතුනේ අපේ රටේ මේ ඉන්න සියලු ජනකොටත් සතර සියට හතරක් කියන සුළු පිරිසකටයි චන්දය ලැබුණ. මේ සුළුස් පිරිසකට හිමි චන්ද බලය සමස්ත රටපුරා එකන පදිංචියය තහවුර කළ හැකි. ස්තීර පදිංචිිය තියන හැම කෙනකුටම චන්ද බලය ලබා දීමලේ සපි හඳුවා එහෙනම් පුතේ සරෝජන චන්ද බලය කියලා කියන්නේ මෙතේ පැවිදිච චන්ද්‍රමය වෙනුවට අලුතින් හඳුන්නනාදීපු චන්්‍ර ක්‍රමිය එහෙමනම් මෙතෙක් චන්දය ලබාදීමේදී බැලුවවා චන්දය ලබාදීමේ සදුසකමක් බවට පත්නේ මොනවද චන්දය ලබාදීමේ සුදුසකම වනේ උගත්කම සහ ධනවත් භාවේ ධනය උගත්කම මේදක. එහමනම් දැන්මොකක්ද වෙන්නේ මෙන්න මේ කියන තත්වයෙන් හාටගෙහිල්ලා ඩොනමෝ කොමිසම නිර්ධස කරනවා ආණ්ඩු ක්‍රම පෙති සංස්කරණය ලබා දෙෙද්ද. සරෝජන චන්ද බලය ලබා දෙන්න ඕනේ ඇයි එහෙම ලබා දෙන්නේ. සරෝජන චන්ද බලය ලබා දෙන්න දුවේ පුතේ. දේශපාලන ශේෂ් පිවිසවන මේ නායකෝ රටේ සාමාන්‍ය ජනතාවට සේවය කරන්න ඕන. මේ සරෝජන චන්ද බලය නැතුව. සියට හතරක් කියන මේ දනවත් බුද්ධිමත් පිරිසර විතරා චන්ද බලය ලබාදීම තුළෙන් මේ දේශපාන සේෂටේටන නායකෝ ඕුන්ට පමණැයි සේවය කරන්නේ. හනම් ග්‍රමීිය මට්ටම මේ ජනතාවට සේවය කරන්න ඕන දේශපාන නායකෝ. ඒ සේවේ ලබා ගන්න නම්.ඒයාලගෙමයාට ලැිෙන දෙ අත්ති එන්ඩ ඕන. එහෙනම්. ගමේ ඉන්න ජනතාවට චන්ද බලයේ ලබා දුන්නොත් තමයි මේ දේශපාන චරිත. ෝට ේ කරන්න කියනෙකෝල් බෘක් කොමිසම පෙන්නලදනවා. ඒ කොමිසමේ නිර්දේශය අනුව තමයි බපුතේහෙමනම්. අපේ රට තුල කෝල් බ්‍රෘක් කමරන් ප්‍රතිසංස් කරන හර සර්ෝජන චන්ද බලිය ලබා දෙන්නේ. එහෙමනම් සර්ෝජන චන්ද බලයේ ලබා දුන්නට පස්සේ තමයි. ගමට සේවය කරන්න ගම ජනතාවට සේවේ කරන්න දේශපාන නායකත්තිය යමු වෙන්නේ. මනොත්තමයි ඔවන්ට චන්ද ලය ලබෙනවා කියන පදනමින්. අන්නන්නේ නිසා තමයි සාමාන්‍ය විනිස්සන්ට චන්ද බලය ලබාදීමට ඩොනමෝර් කොමිසම සරර්ෝජන චන්ද බලය හඳුන් නල දෙන්නේ. එහෙමම් බලන්න පුතේ මේ සරෝජන චන්ද බලය කියනිකා අපී අර්ථකථනයක කරද අපිට හඳුන්වන්න පුළුවන් අවුරුදු විසියකට වැඩේ. මෙරට පුරවැසි භාවය හිමි ඒස්ට්‍රී පුරස බේදයකෙන් තොර සියලුම දෙනාට චන්දය පාවිච්චි කරීමේ අයිතිය චන්ද බලියය ලබාදීමටයි සරෝජන චන්ද බලිය කියලා කියන්න. අද අපේ අම්මලතාත්තල ගිහිල්ලා චන්දය පාවිච්චි කරනවා. චන්දය දෙනෝ. ඒඒ දේශපානු නාකන්ට චන්දය ලබා දෙනවා ඒ චන්දය ලබා දෙන අයිතිය ලබා ගනීමේ සන්දිිස්ථානය අපි මේ කතා කරන්නේ එහම් කියන සරෝජන චන්ද බලියය තමයි අදත් අපේ රටේ ක්‍රියාපමක වෙන්නේ අද අපේ. අය චන්දිය භාවිතා කරන්නේ පදනමකින්දලා. ඒකදී පෙදානම සාධකය තමයි පුතේ මෙහෙම චන්ද බලය ලැබුණට පස්සේ දේශපානනාකයන් සාමාන්‍ය ජනතාවට සේවේ කර ගමේ පාරවල්ටික හැදවා ගමේ පාලම් බෝකු හැදවා යි්ටික දුන්නා ජල පහසකන් ලබාදීම වගේ. ජනතා සේවට මැදිහත් වුණේ මෙන මේ සන්ධස්ථානයල් ලෙස සර්ව ජනචන්ද බලය ලබාදීමෙන් ජනතාවගේ චන්දය ලබා ගැනීම අරමුණින්. අන්න බලන්න පුතේ. අපිට හොඳ අවස්ථාවක් තමයි සර්ෝජන චන්ද බලය හිමිවීම කියන එක පැහැදිරි වෙනවා. අපි බලමු එහෙමටම් සර්ෝජන චන්ද බලය තුළ පාර්ලිමේන්තුව දක්වා යන ගමන් මාර්ග තුළ. අපේ රටේ නිදහස්ස දිනා ගැනීම සඳහා නායකන්ට මහත් ශක්තියක් වෙනවා ජනතා නියෝජතයන් වැඩි හරියක් පාර්ලිමේන්තුවනත්තම් රජ්‍ය මන්ත්‍ර සභාවට යාම තුළින්. අපි බලමුවිට පස්සේ පරාජ්‍ය මන්ද්‍ර සභාවෙන් පස් තුළ, නැත්තම් එදදාස් නසිිය තිස්සකගේ පෙතිසංස්කරනය අපි කතා කරන්නේ මේ පෙති සංස්කරණය තුළ ඊළංග කොටසතමයි ඊළඟ විශේෂස ලක්ෂණය තමයි, විදායක කාරක සභාක්‍රමයක් අපේ රට තුළ ස්ථාපිතවීම. මේ විදායක කාරක සභාක්‍රමය කියලා කියන්න දුවේ බති මේ අපේ රට තුළ දැන් අපි කියවා කැබිනට් මන්ඩලේ කියලා පාලිමින්තු තුළ, අපිට අහන්න ලැබෙනෝ කැබිෙට මන්ඩලයක් ති ෙන කියලා. ඒක අන අමාත්‍යවරුන්ගේ සංවිධානය වෙච්ච සං ම්ඩලයක්ති නවා. අන්න ඕක තමයි මේ විවස්ථාදාය කිය තුළ විදායික කාරක සභාක්‍රමය කිය කියන්නේ රාජමන්ත්‍ර සභාවේ. එහනම් මේ විදායික කාරග සභාක්‍රමය කියලා කියන්නේ පුතේ අර චන්දයෙන් පත්වෙච්ච මන්්‍රීවරු. ඒවන ඇත්තම් මේ රාජ්‍ය මන්ද්‍ර සභාවේ, ආණ්ඩුකාරවරයා රාජ්‍ය නිලධාරින් තිදෙන හැර ඉතිරි අය කොටස් හතකට බෙදවා. හතකට බෙදලා මේ හතට නායක යොහත් දෙන පච්චරනවා. අන්නේ අනුව ඒ නායක යොහත් දෙනා යටතේ ඉතුරුටික බෙදලලා ඒ අයි අ නමයි ඒ අන්ස භාධෙන් අපි දැම් වර්තමානය කිය නව දැන් අපි අධ්‍යාප නෑමැතුමාගේ කියලා ගත්ත අ අධ්‍යාපන මාත්‍යන්සිේ අන්නේ වගේ අමාත්‍යන්ක කීපයම මෙත දදි පෙන් කරවා. ඒ වෙන්කිරීමත්ක තමයි රාජ්‍ය මන්තන සභාවේ අමමාත්‍යවරු කියෙ ස්ථාපිත වෙන්නේ අමති මණ්ඩලයක්කි දිරිපා ඉති ඇතිවෙන්නේ ඒ ඇමති ම්ඩේ හරහා යම්යයා මන්සවන්ට වගකයම් පවරන. ඒ අනුව තමයි වගක මිට කිරීමට උුන් ොමුමවෙන්නේ අන් අපේ රටේ දේශපාන ගවන් මාගය තුළ හොඳ සන්ද ස්ථානයක් බවට පත්වෙන පුතේවස්ථාදායක විදායයික කාරක සභාක්‍රමය හඳුන් නාදීම. අපි බලමු අප රටේ. විදායික කාර්ක සබා හතක් ඇතිිරනවා ඒකන් අපි රට පාලනය කරද්දී යම්ය මාකාරයට මේ පාලනය වියව්හයේ කොටස් වසයෙන් බෙදා පාලනය කිරීමක් මෙතන්දදි සිදවෙන්නේ. අපි බල මු කොහොමදේකදී පාලනය සිදවෙන්න කියලා. ඒකදේ විදායික කාරක සබා හතායි ඒක සභාපතිවරු හදෙනෙකුයි ඉන්න එහෙනම් දුවේපුතේ බලන්න මේ විදිහට විදාායික කාරක සබා හතක් පත්වෙනවා ඒ විදාායික කාරක සබා හතේ නායකව හැටියට සභාපතිවරුන් පත්තිනෝ. මෙට මේ විදිහට රාජමන්ත්‍ර සභාව තුළ විදාායික කාරක සබා හතක් ඇති වෙනවා. මේ විදායික කාරක සබා හතේ නායකෙ හත් දෙනෙ කොත් ඉන්නවා. අන්න මීට පෙරමම කිව්වා රාජ්‍ය නිලධාරින් තුන් දෙනෙක්කන්නනවා කියලා. මේ රාජ්‍ය නිලධාරින් තුන් දෙනයි, මේ සභාපතිවරු හද දෙනයි හඳන්නනව ඇමතිවරු ලෙස. අපි වර්තමාය ඇතිවරු ගැන හලතියනවා. පාලිමේන්තුළල ඇමතිවරු මන්ඩරයක් කියන්න. ඒ අන්සභාාවවයි කටිතු කරන්නයි අපිකිෙන ඇමතිවරු කියලා දැ ඒ ඇමතිවරු පත්වනේ පුතේ මෙට මේ කියනාාකාරයට එහනම් අමාත්‍ය ම්ඩලේ ස්ථාිතවීමත් අපි මෙතින්ද දකිනෝ. විදායක කාරක සභාක්‍රමය හර . ඒ අමාත්‍ය මන්්දලය පත්තෙන්නේ අපි දන්න අධ්‍යාපන හෝවේවා කුසිකර්මාන්තය සදේශ කටයුතු පලාාත්පානේ සෞඛ්‍ය මේ ආදීවසයෙන්. ්‍රාජමන්ත්‍රන සබාවිසින් අපේ රට තුළ ගොඩනගපු මේ කියන්න වූ. විදායික කාර්ග සභාක්‍රමය තමයි, අපේ රටේ පාන සංවිධානය, පොළල්ුව ව්‍යාප්ත වෙලාගේ හිල්ලා අද වනවිට විධන්සයටතේ. දිත් පාන සංවිධානය ගොඩනකීම දක්කා වර්ධනය වෙලා තියෙන්නේ. අපි හමනම්බලන්න පුතේ විදායක්කාර්ක සභා හතයි මෙන්න සභාතිවරු හද්‍යෙන ඉන්න. අපි මෙතන්දි අධ්‍යාපන අත්‍යන්ස ගත්තුත් දැන් අධ්‍යාපන කියනක වෙනවා මත්‍යන්සියක් බවටතදිි පත්ෙනවා ඒක ගත්තොත්. අපිදන්නවා අපි ඩමතක කරන්න බැරි සී රියෝට අබියු කන්නන් කර මැතිතුමා තමයි අපේ රට අධ්‍යාපන ඇමති බවට පත්වෙලා මේ නිදහා අධ්‍යාපන ලබන්න අපි අවස්ථාවන්නේතුමා. ගේම කුසිකාර්මාන්තය ගෙනක දේශයනායක හැටියට අපේ නාකන් අතට පත්වීම අපේ රට ලබූ විශාල ජයග්‍රණයක් කෙනො ඒ නිසා තමයිපුතේ. අපි කුසිකාර්මික වසයෙන් අපේ රට තුළ විධ ජනපද කුසිකාර්මික ජනපද ඇතිකල්ලා ඒ කාරය කිරීමට මූලික වෙච් පෙතම කුසිකාරම ඇමතිවරයා බවට පත්ෙන්නේ. D..ේ නායක මහතා. එතුමා තමයි අප රටේ කුසිකර්මාන්තිය නගා සිටුවීමට මේ රාජ්‍ය මන්ද්‍රන සභාව රහා එමනැත්තාම් ඩනමෝ රන්ඩ ටොන්පෙන්න්සස් කරන හරහ කයි ක්‍රියාපමක වෙන්නේ කුසිකර්මය ඇමතිවරයා වසින්. එඒ අනුව ඔහු ගෝ ජනපද්‍යාපාර ආරම්භ කල්ලා අපේ ජලාසි ෂ්්‍රාචාර්ය පෝෂණය කිරීමේ නව ආගමනයක්ක් ලෙ අපිට හඳුන්ලන්න පුළුවන්. හ ඒදල් කරලා ගොයි ජනපද ව්‍යාපාරා අරම්භ කල්ලා කුසිකර්මාන්තිය දියුණුකරේ අන්න දේශය නායකයන්ට මේ අමාත්‍යන් සෙැබීම සධිස්ථානයක් ලෙස අපිට මේ වහඳුන්න්නන්න පුළුවන් ඒ තමයි පුතේ දේශපාණික වසයෙන් අපේ රට බිතාන්න අධිරාජයේ අයටතේ පාලනවවහෙන් නිදහස ලබා ගැනීමට යන ගමන් මාර්ගය තුළ ලබා ගත්ත ජයක්‍රහණයක් මේ විදියට පුතේ විවස්ථාදායික සභාව තුළ පි කතාගරපු විශේෂ ලක්ෂණයක් ඇැියටම මේ රජ්‍යමන්ත්‍රන සභාවේ ඊළඟ ලක්ෂණයේ බවට පත්වෙන ආණ්ඩුකාරවරයා. මෙතෙක් ආණ්ඩුකාරවරය අප රටඉන්න ඔහුගේ බලය යම්පෙමාණයකින් අඩුවීමක් න. නමුත් මේ සමස්ත ක්‍රියාදාමයේ වග කියය යුත්ත වෙන්නේ. දි රජට එමනඇතතා යඩත්තු විජිත ලකම්වරයට වග කියන පුද්ගලය බාඩ පත්වෙෙන්නේ ආණ්ඩුකාරවරයා අන්න ආණ්ඩුකාරවරයා සතු වසී මිත බලයක් තිබුණා යම් ආකාරයකට ඒ නිසාේ ආණඩුකාරවරයා සතු බලතලද අපි බැලූ අපට පැදිල වෙනවා ආණ්ඩුකාරවරයා සතු බලතලම නොද කියල බලන්නපුතේ රජහෝ රජනගේ නියෝජිතය හු අපිදන්නවා අපිරට යටත්කරන්න ඉන්න බිතාන් අධිරාජ්‍ය. ඒ කාල හිරු නොබෙසි අධිරාජ්‍ය ලෙස ලෝකේ වැඩිම ව්‍යාපතියක් ලබාගෙන හිටපුමේ අධිරාජවාදීන්. එතකොට ඔවුන් අපේ රට තුළ මේ ගොඩ නගාගන තියෙන පානවිවය බලන්ද. ඒක තුළ රජුහෝ රජනගේ නියෝජිත්‍යාව ලෙස කට යුතු කරන්නේ කෞදද. අපේ රට මේ පාලනය කරන බිතාන්න ආණ්ු කාරවරිය. එතකොට රජුග මේ රටේ ආරක්ෂව පිළිබඳ කටයුතු කරන්නේ කෞවද මේ ආණ්ඩු කාරවරයා විදේශ කටයුතු සම්බන්ධව කටයුතු කරන්නේ වෙළදාම සම්බන්ධව කටයුතු කරන්නේ ඒක මුදල් හා සේවා කටයුතු පිලිමඳ කටයුතු කරන්නේ මේ සිල්ම දේවල්ල වගකීම පැවල තියෙන්නේ. ඒ හසුරුවන්නේ කෞුද මේ අපි කියන ආ්ඩුකාරවරයා අඩ බලන්න එහෙමනම් මේ ආණ්ඩුකාරවරයා සතු බලය. ඔහු අපේ රටතුළ ගොනමෝ කොමිසම හරහා වුවද. වැඩි බලයක් ඔහ සතුව තියෙනවා. ඒ බලතල ක්‍රියාපම කරද්දිී අපේ දේශය නායකයන්ගේ සහය ඔහුට ලැබෙනෝ. ඒ අනුව රටඩ වැඩදායි ලෙස. ඒ සේවේ ලබා ගැනීමට අපේ නායකව කටයුතු කර. ඒ නිසා තමයි නිදහස වෙනුවෙන් යන ගමන් මාර්ගය තුළ මේ ඩොනමෝරාණඩු ක්‍රමේ අපි පෙධන වසයන් කතා කරන්නේ සන්ධස්ථානයක් ලෙස. එහෙම නන්දුවේපුතේ බලන් අපි ඊළඟට මේ ්‍යවස් මේ කොමිසමහරහා. ආණ්ඩුකාරවරයා හැරනු විට රාජ්‍ය නිලධාරීින් තිෙනෙක් අපිකිවවා ඕවනුත් ඇමති මණඩලේට පත්තිනො ඇමතිවරු ලෙස. ඕුන්ට විශේෂ කාර්භාරයක් හිමි වුණා. ඒනිසා ඔවුන්ගේ බලය වැඩි මෙනි මේ නිසා මේ බලයහිමි රාජ්‍ය නිලධාරින් තිදෙන හැටිය අපිකවා මුදල්ලේකන් නීතිලේකන් සහ ඉට පස්සේ මුදල්ලේකම් නීතිලේකන් සහ. අධිකරන ලේකම්මාආදී වසයෙන් අපි මේ කියන්න තිත්ව හරහා අපි බල්ම ඕන්ට පැවිරච්චකාරයන්මකක්ද කියලා බලන්න පුතේ රාජ නිල්ධන තට රාජ්‍ය ලේකම්පයානි කවද හට පැරච් දේවල් තමයි අරස්කටයුතු දේශකටයතු ආදී වසයෙන් බොහෝ දේල් හොට පැවෙල්ලා තිබුණා. ළඟට මුදල් ඒකාන්ට තියෙන්නේ අ රටේ අය විවස්ථාවහදන් අයවැ ඉදිරි පච්චරන්නඒ කියන්නේ රේ මුදල්. පාද ර ගේ ද වල් රන්න හේ සබන්ඳෝ ගටතු කරන්න. මෙ මේ විදිහට මේ රාජ්‍ය නිල්ධාරින් සතු. බොහෝ දේවල් මුදල් පාලනය කිරීම වේවා රා්ඩුව අරස්ස කටයුතු හෝවා වෙලදාම්පාලනය කිරීම හෝවේවා මේ සියලුමදේවල් පැවරලාතියෙන්නේ මේ රාජ්‍යනිල්ලධාරීට ඕන්ට පැවරිච්ච මේ කාර්යන්න එක්ක පුතේ පැදිලු හඳනාගන්න පුළුවන් මේ නීතිලේකම් කියන කෙනත්ඇතන්දි අපිට හඳුන්න පුළුවන්. මේ නීතිලේකම් වරගේ කාඩය තමයි අධිකරණය කටයුතුවලට සම්බන්ධ වීම. අපි දන්න බිතාානයන් අපි රට අධිරන්න ශාස්ථාවක් ඇතිගල්ලා අපිට පාලනය විදිමත් කරන්න ක්‍රියා මාර්ගත්තා. තුළ අධිකරණ නිල්ධාරියෙක් අපේ රට ඉන්න. මෙන්න මේ රාජ්‍ය නිලධාරින් තුන් දෙනා. අඩ අපේරට ඇමතිවරුන්ට වඩ බලවත්. යාල යම් කිසි ඉදිරියට බලයක් ගොඩ නගාගෙන ඉන්න. ඒ නිසා තමයිදුවේ පුතේ අපි කියන්නේ මේ පෙති සංස්කරණයෙන් නිදහස පිටිබඳ යන ගමන් මාර්ගය තුළ මෙයත් අපේ ජනතාවගේ. සතුටට හේතුනේ නෑ හේතුව මේ තුළින් අපට නිදහසක් ලැබුණනෑ. ඒ නිහස නොලබෙන නිසා තමයි අපේ නායකෝ දිගින් දිගටව මේ පා පෙදික්ෂප කරමෙන් නව ආණඩුකුම පේශස් කරන ඕන කියන තත්වයට පත්වෙෙන්නේ. එහෙමනං අප අවබෝධ කර ගණ්ඩුවන මේ ආණඩුකොම් පෙත්සහස් කරන මලාාව තුළ. අපි කතා කරන ඩොනමෝ ආණ්ඩුක්‍රොම පේශස් කරනය කියන එක ඒකන් ආණ්ුකොම පේස කරන තුල පස් ආ්ුකුම පේස කර හැටිටමි හඳතුුන්න්න පුළුවන් ඉදහ නසසිී තිසක හඳුවාදීම. තො මේ තුළ යන මේ වැදගත්ම සාධකටික අපි මේහතා කරින්. ෙමනපති අපිට දැක් ො දාව බෝදයකින් ින් . ිට දැන් තේරුම් යන්ට ඕන මේ දොන මෝා්ඩු ක්‍රමය අපිට මොන තරම් වැදගත්තුනාාද විතාන්න අධිරාජයටටතේ මෙර දේශපානිික වශයෙන්ඇති වෙච්ච වෙනස්ස පිල්බඳව මේ වෙන හඳුන ගඩ නං අපි අනිවාරයෙන්ම මේ දේවල් එකින් එක එකින් එක පෙතිසාංස්කරණය තුළ ඇති වෙච්ච.ෙනස්කම් අපි අවබෝධ කර ගඩ ඕන් එහම නොත්තම අපේ දරුවනේ අපිට මේ පාඩම හොඳ අවබෝධයකින් යුත්තව ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ එනි සහැම දෙනාම අවධම අවබෝධයෙන් මේ පාඩමට වන්දන් ඕ මේ පෙදාන සාදක හැටිනමං ඉදිරිපත් කන්න කනු ලයාගන්්ඩ ඕන මේ තමයි පස් නෝල්ඩ උත්තරව සයින් අපි දෙන්න සිදු වෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න හොඳර තේරුම්ගණඩ ඕන මේ දේවල්තුලින් තමයි අපේ ජයක් ්‍රහණය අපිට හිමිවෙන්න කියන එක. එහෙම නම් අපි යවම පස්්නිකට බලන්න පස්්නි තමයි සීලාංකිිකන්ට සරෝජන ෂන්ධ බලය ලබාදන් ආණ්ඩු ක්‍රමය නම් කරන්න. ශී ලංකාව ලෙසාපි ජාතියක් හැටි රාඩම්බට වෙන්ඩෝන මේ සරජන චන්ද බලය ලබාගැනීම කියලා මංකිව්ව මේ සරජ චන්ද ලය ලබාදුන්න ආන්ඩුකුම් පේශස්කරනය මොකද කියලා යහන්නේ එහෙනම් අපේ දරුව මේ ව ටතත් පන්සනයට උත්තරලියයාගන්න ඇතින. එම බලම්පුතේ ොකක්ද උත්තර කියලා ම දන්නවා හැම කෙනෙක්ම මේ උත්තරේ දන්නවා කියලා ඒනිසා බලමු අපි උත්තරේ නිවට දිව පිතුර කෝමද කියලා. අපි දන්න ඩනමෝ රාන්්ඩු ක්‍රම ප්‍රතිසංස්කරනය තමයි එක්දස් ම සේතිස්සකේ අපේ රටතුළ හඳුන්නා දෙමින් මේ කියන සරෝ ජනචන්ද බලය අප රට තුළ ඇති කල්ලා තියෙන්නේ. අන්න ඒ අපට වැදගත්යෙන්නේ. ඒනිසා අපි බලමු ඩනව රන්ඩ ක්‍රම පේශස්රන අපේ රට තුල ඇති කරපුමේ වෙනස. ිතාන්නන යටත් තුජිතයක් වුවත් අපේ රට තුළ ලබා ගත්තමේ නිදහස්ස වෙනුවෙන් තරංකිරීමේදී යම් සන්ධී ස්ථානයක් ලෙස සර්ව ජනචන්ද බලය ලබා ගැනීම කියන එක මංකිව්වා. අපි ජාතියක් හැටියට අපේ රටේ ගාන ද්‍රාමිය මට්ටමේ සිට සියලම ජනකොටා සතුටු වේ යතුකාරණයක් තමයි සරර්ව ජනචන්ද බලය ලැබීම. ඒ තමයි අදඩට ්‍ර්‍යාපමකවෙමින් යම් යම් සංශෝධන සහිතව අපේ රට තුළ චන්දය භාවිතා කිරීමේදී යොදාගන තියෙන්නේ. අපි බලමු විළඟ පශ්නේ. දනමෝ ආන්ුකම පේහස් කරන යජනාධකාක සඳහන් කර පැහැදිලි කරන්න. අපි දන්නවා දරුව මේ වනවිට ප්‍රශ්න පත්තර දිහා බාල්ලා දැනගන තියෙනවා දැකලා තියෙනවා. විභාග හන විා ප්‍රධන පශ්නයක් ගත්තං කොටස් වසයෙන් පශ්න හතරකට අනුකොටත් හතරකට කැරෙනෝ. පලයිනි පශ්නයට ලුණ තුනාක් දවනි පශ්නය ලකුණු හතරක් තුන්ගනි ප්‍රශ්න ලක්කු හක් හරනි පශ්නයට ලකුණු හයයක් වසීන්. මෙන මේ වගේ. අ විස්තරාත්ම ප්‍රශ්නවලට යද්දි අපි කරුණු සඳහන් කරල පැහැදිලි කිරීමක් කරන්න ඕන. එහම නම්පුතේ ඩනවෝ රා්ඩු කම ප්‍රේසංස් කරනේ යෝජනාධකක් සඳහන් කර පැහැදිලි කරන්න සාමාන්‍යෙන් අපි ව්‍යත්තුොත් මේක ලකුණු පහ ප්‍රශ්නයක් වෙන්න පුළුව. එතකන ලුණ පයහි පශ්නකට පිළතුරදේද අ බල නොම දකරන්නන්නේ කිය. එහෙම නම්පුුතේ අපි මෙතෙක් කතාකරේ ඩනවෝ රා්ඩු ක්‍රම පෙතිසහස් කරන. මේ පෙති සහස්කරනය තුල තියන ලක්ෂණනෙමතෙක් කතාකරේ. ඒකෙන් හඳුන්නලදේපු යම්යම් දේවල් ඒක කියන්නේ නීති මාලා එහමනත්තනන් හඳුනලදවූ වෙනස්කම්පික අපිතා කර. ඒ වෙනස් කම්පටික එහමනම් හන් එයින් දෙකක්. එහෙනම් පුතේ අපිට පැහැදිලුවේ විස්තරාත්මකව හඳුනාගන්න පුළුවන් පහසුවෙන් මත තියාගන්න පුළුවන්, කරුණදි අපේ දරුව මතක තියා ග්ඩුවන කරු තුනක්වත් මතක තියාගන්න ඕන අඩුම වසේ. ැදම අපි දැනගන්නඩෝන් නමුත් අඩුවමසයෙන් කරන්නු තුනක්වත් මතකතියාගන්න පුළුවන් ඒ මංහිතනවා අප දරුවන්ගේ ජයග්‍රහයට හේතුවක්කේ. එහමනම් බලමු අපේ ඩොනමෝට ආණ්ඩු ක්‍රමේ විශේෂ ලක්ෂණ එකක්තමයි බුතේ මකවවා රජ්‍යමත්‍ර සභාව ස්ථාපිත වීම කියල. එහනම් ්‍රරාජ්‍ය මන්ත්‍ර සභාව ස්ථාපිත වීම එලාට සරෝජන චන්ද බලය ලබාදීම කියෙ අපිට හඳුන්නන්න පුුවන්. මේ විතරක්න මේ විදාාක් කාර්ක සවාක්‍රමය ස්ථාපිත වේම කියෙ අපිකත්තා. ඊට පස්සේ මේ සාධකත්යක ගත්තම අප රට තුළ පෙදාන සදිිස්්ානක හැටියට අපි ගන්නන්නේ මේ පෙදශස්කරණය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභාව ස්ථාපිතවීම හා සරෝජන චන්ද බලය ලබාදීම. එහමලන් දුවේපුතේ සරෝජන චන්ද බලය. රාජ්‍ය මන්ත්‍ර සභාව මේදක අපි පැහැදිි කර්ඩුන් එහෙනම් කුණු දෙක සහන්කිරීම තුළින් අපි ලකුණ ැබෙන හැබැයිලක්ුණු දෙක් පමනයි ලබින්. එහෙන ඉතුර ලුණ තුනගන්න නමුති අපි මේ විස්තාත්මකව යම් විස්තරයක් පැහැදිලි කිරීම. අපි අවබෝධ කර ගත්ත කියන එක උත්තරි හරහා ලබාදෙන්ඩුවු. අපි පශ්නයට ක්තර ලියද මේ කරුණු දෙක නම් කරවන්න ලකුණ දෙකම මේ නොතුරු ලකුණුතුන ලබා ගන්න අපි මොකද කරඩඕන මේක පැහැදිලි කරන්න ඕන රජ්‍යමන්ත්‍ර සබාව පැදිි කරන්න පුළුවන් අපි මෙතෙක්කාපු ගවන් මගතුළ මං මේ පිළිබඳව වාල්ට සැලසුම් එක්කම පෙන්නල තියෙනවා රාජ්‍ය මන්ත්‍ර සභාවේ සාමාජිකව සංඛ්‍යාව කියද හැටේකයි. තොරේ හැඩෙක් දෙනා කොමද චන්ද බලයෙන් පත්වනා පනහක් රාජ්‍ය නිලධාරින් තුන් දෙනෙක් සහ නාම කරනෙන් අට දෙෙක් අආද වසෙන්මන් කිව්. මෙන්න මේ විදිහට ඒ කරුණු කාරණාටික අතා මේ සම්බන්ධ කරලා මේ චන්දයෙන් පත්වන පණහ භහතරයක් ලෙස වැඩි පිරිසබ බව පත් වෙලා තියෙනවා තුො මේ ටික පැහදිි කිරීමක් කරන්න ඕන පුතේ ලකුණු ලබාගන්න නම්. එහනම් මංහිතන අප දරු මේ වනිටත් පැහැදිි කිරීම කරනවා ඇති. එහම ම් පුතේි බල ඊලළග සාදධකේම කද කෙ ළංග විශේෂ ලක්‍ෂය කද කිය සර්ජන චන්ද බලය ලබා දීම. එනම් ේ සර්ජන චන්ද බලය කියන්නේ මම කිව්වා? අපේ රටේ අවරුදු විසියකට වැඩි සියලු ස්ට්‍රී පුරුස බේදයකින් තොරව පුරවැසි භාවයහිමි හැමෝටම චන්ද බලය ලබාදීම. එෙනම් අවදු අපි අපි ලියන්ඩ පුළුවන් මෙහෙම සර්වජන චන්ද බලය යනෝ අවුරුදු විසියකට වැඩි ඉස්ට්‍රී පුරුස බේදයකින් තොරව මෙරට පුරවැසි භාවයහිමි හැම දෙනාටම චන්දය භාවිතාකිරීමේ අයිතිය ලබාදීම අපි කියනවා සර්වජන චන්ද බලය ලබාදීම කිය. ඒහමනම් බලන්ඩ සර්ෝජන චන්ද බලය කියක ඔයි විදේට පැහැදිලිකිරීම තුළින් අපිට ලකුණු ලබාගන්ඩ පුළුවන් මහිතනවා. අපේ දරුවේ පස්්නෝට සාර්ථකෝ පිරිතුරු ලියලලා විස්තරාත්මකව පැදිලිකිරම් කරලා මේ අවබෝධය තුළින් යම් කාර් බාරයා තමගේ අභියෝග ජයග්‍රහණය කරන්න පස්්නෝට සාර්ථකෝ පිරිිතුරු ලියන්න අවශ්‍ය ශක්තිය ලබා ගනය කියලා අපි පුතේ හැමවිලේම පාඩමට සාපේක්ුව. ලුවන්තරන් කෙටි පස්නහදන්න. පුළුවන්තරම් ප්‍රස්නහදහද උත්තරහොල ලියන්ඩ ඒය අපි දැනුව වර්ධනය කරගන්න ඕන ක්‍රාධමය. එහෙම ගියුත් තමයි අපිට සාර්ථකවෙන්න අපේ ගමන් මාර්ගය තුළ. හොඳ හොඳ පස්නෝල්ඩ, හොඳට පස්නෝල්ඩ පිරිිතුරු රියලා අපේ විභහ ගොලිින් සාර්ථක පිතිබල ලබාගන්න එහෙම කටයුදුකරොත් පපුතේ. ඔයාලගේ අනාගතය ය හපත්ව. අනාගතයේ සාර්ථ කරගන්න හොඳ ශක්තිකේ යනුව ලැබි. අපි බල මෙහිෙමනම්. මේ ඩොනවෝ රාන්ඩු කොම්පේශස් කරනය පිළිබඳ කතා කරපු අවබෝධයක් එක්කම එයා සාපේක්ෂෝ මමකිව්වා විභාගේදී අපිට අනිවාර් පශ්නයක් ලැබෙනවා පළවෙනි පශ්නය පළවිනි ප්‍රශ්නය කොටස් වසයෙන් යන්නේ ඒ පළවෙනි කොටසේ කොටස් දෙයක් හැටිර ලැබෙනවා සිතියම සිතියම් ලකුණු කිරීම ඒන්නේ ලංකා සිතියම ස්ථාන දොළහක් ඓතිහාසික වයෙන් වැදගත්දීවල් ලකුණු කරන්න එකට ලුණු දොලක් කිමවිීම ඒත් එකම ලෝක සිතියම මේ කොටසක් ලබාදන්න පුළ හමනත්තන් සම්පූන සිතියමක් දෙන්න පුළුවන්. ඒ ලබා දෙන සිතිියමට අදාලව අයිතිහාසික වසයෙන් අපේ රටත් එක සම්බන්ධවෙච්ච පෙදාන සිද්ධහා ගැලපෙන ස්ථාන හයක් දෙන්න පුළුවන්. මේ විදිහට සිතිියන් වකුණු කිරීමත් අපේ පාඩම තුළ. එහනඇත්තම් අපපුස් සාමාන පෙළ විශෂය ර්දේශය තුළ, විභාගේ අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත් කරල තියන. අපේ දරුවේ පිල්ිමද හොඳවබෝධයක් තියෙන මොකද ස් කොළේ දහයවසරේදලම සෑමවාරි විභාගදිීම මේ සිතයන් ලුණ කිරීම ලුණු දහට හිම්වෙනෝ දහටක් ලබා දෙන. ඒ ලකුණු දහට ලබාගැනීම තුළ බොහෝදුරතිය අඩු අක්තමයිපතේ ලුණ කිරීම තුළ අපි නිවැරදි ක්‍රමේධනු ගමනය නොකිරීම. අපිට අප සාමාන පිළි බාහගේ උත්‍රපත්‍ර පරික්ෂ කිරීමදී දකින දෙයක් තමයි මේ සිතියන් ලකුණු කිරීම තුළ බොහොම දුරුවල ස්වරෝපයක් පෙන්ඩුම් කිරීම. අන්නේනිසා මම මෙතන්දි අවබෝධ කර ගත්තා සිතිියමක් තුලින් ලෝක සිතිියමක් ලකුණු කරන්න කොමකිින් අවබෝධයයක් යාලට ලබාදන්න එහමුණොත් මංහිතන අපේ දරුවන්ට හොඳ අවබෝධයගෙන් කඩයුතුකිරීම තොළෙන් සිතිියයම් ලකුණු කිරීම පිළිබඳ දැන්මවර්ධනය කර ගන්නත් පුළලන් වේවි කියලා. ඒ අනුව? දරුව දැම් තිියමත් තියනව ඇති අපි දරුූළග තියනොනම්පුතේ අපි ලුණු කරල බලමු සිතියම ස්ථාන කහිපයක්. මම යිතිහාසික වසෙන් අපේ රටත් එක්ක සම්බන්ධ වැදගත් ස්ථාන කීපයක් මේ පෙන්නවා. හයිවනි පස්ශ්නාන්ගේ හැටියද පහත දක්වා ඇති යිතිහාසික ස්ථාන සැල්ලම සපය ඇති ලෝක සිතියම් කොටසේ ලකුණු කර නම් කරන්න කියලා එහනම් කොටස ලකුණු කරාට මදි නම් කිරීමත් අපි අනිවාරයෙන් කරන්න. එහෙමුණොත් මයි පපුතේ අපි සාර්ථකවය මේ කටයුතු කරගන්න පුළලංගම ලැබෙන්නේ. හ මොත්තමයිට සාර්ථගත්යකට පිවිශයෙන් හැකාව ලබෙන්නේ සිතිියන් ලකුණු කිරීම තුළින්. මේ සිතියියන් ලුණුකිරීමට නියම ක්‍රමවේදේයට අනු ගත උනොත්තමයිපුතේ අප ලුණු ලබාගන්න පුළුවන්වෙන්නේ මේ දේ හරියට කරනවානම්. ලකුණු ලබාගන්න ලේසිම මේ සිතියම නමුත් අපි විාගොධි දකින අඩුවක් තමයි පපුතේ මේ සිති අම්මල ලකුණු අවම මට්ටමක්තමයි ලබාගන්නේ. න්නේ නිසා තමයි මංමතේද මේ සිතිියමක්වාට ලකුණු කරන ආකාරය කියා දෙ කටයුතු කරන්නේ මේ සිතියම් ලුණකිරීම නියම ක්‍රමේදය තුළ බලාගැනීම තුළෙන් අපිට පුළුවන් කොහොමඳපුතේ සිතිියම ලකුණු කරන්න කියලා හඳුනාගන්ඩ මංමක දීලා තියෙනව රතු මුහොද අපිදන්න ලෝක සිතියමතුළ මුහදු ගණාවක් අපි හඳුනාගන්න පුළුවන් පරතු මුහොද එලාන්ට කලුමුහුද කැස්පිය මුහද මධ්‍ය ධර්නයීම හොදාදී වසයෙන් ඒ සාගර කලාබවෙංගලා තියෙන ඒත් එක්කම අපේ රටත්ක සබධ රටවල් කපයන් මෙතැන් දිමන් හඳුන්නාා දෙනවා. අපිදන්න ස්පාය කියන්න දේශ ගවේෂනේදනු මුල්ම රටවල්දකාතර ස්පාන හා පුතු ගලය ඉන්න පුතුගාලය අත්මේදදි හඳුන්ල දෙනවා. ඉළඟට කැලිකට් වරාය අපිදන්න ආසියාවට පෙතම්වට වස්කෝධගාමා එන්න යරපිය ජාතිකය ලෙස ඇවිල් කැලිකට් වරයට තමයි ගොඩ බැස කියන්නේ ඉලන්ට අරාබිය මධ්‍ය දන්නේ මුහුද කොන්ස්ථාන්තිනෝපලිය වරාය. ඒත්තන් කොස්ථාතිනවප නගරය වර්තමාන ස්ථාම්පුූල් කියල අපි හඳුන්න්නලා ඒ අනුව අපිට පැහදිිවන දෙයත්තමයිපුතේ සිතයයාම් ලකුණු කිරීම තුළ මේ වගේ වැදගත් අයිතිහාසික ස්ථානකපයක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට ස්ථානහයක් ලැබෙන්න්නේ පොඩි කොට සක්තුලින්තම අපිට ලැබෙන්නේ. එහමනම් අප මේ නිවරදිව ලක්ුණු කරන්නෙක් ොමද ඒ ක්‍රමගේ ද අනු ගමනයකරොත් තමයි අපි ඒල් ලක්ුණු ලබාගන්න. ුවන්කම ලබෙන්නේ. අපි බලමු සිතයම දිහා කොහොම දෙක ලකුණු වෙන්ඩෝන කියලා. මෙන්න මෙවැනි සිතයමත් තමයිපුතේ අපිට ලැබෙන්නේ. හරි අපි බලමුතේ කොම දිනිවදිව සිටියක් ලක්කුණුරන්නගල පේඇති ලක සිතයම්කොරසමයාකට අපි හඳු වාගන්න පුුවන් අපිතකොට සිතයම් ලක්ුණ කිරෙීම කොහොමද කරන්න කෙක නිවරදදිී ලාගන්න පුුවන්. අපි බලමු සිතයමල් ලක්ුණු කරත්දේ මේක මම සටහන් කරලා තියෙනවා. අපි බිතා්‍ය අපි දැම් මේ කතා කරන්නේත් බිතාන අධිරාජ්‍ය අපේ රට යටත් කරගෙන කරපු දේශපානික වෙනස. එහම් භිතාන්නේ කියනට අපි හඳුනාගනි දෙපතේ සිතියන් ලකුණුකිරීම තුළ. මෙට මේ විදිහට මේ කොටස අපිට පෙන්න්නන්න පුළුවන් මේ තියෙන්න්නේ බිතාන්නේ කියන කොටස මේ මෙහෙම අපි වර්ණගන්නල එෙම එත්තම් කැට් රේකාවලින් හෝ ඒ හඳුනාගත්ත කියලා පෙන්න්නන්න පුලුවන් පෙන්නල ලියලා මෙම ඊතාලයකින් අපිට. න්න පුළුවන් මෙන්න බිතාන්නේ කියන රට අපි එතකොඩ හිතාගන්න ඔබපුතේ පැහැදිලවා හඳුනාගෙන තියෙනවා ස්ථානය ලකුණු කරලා තියෙනවා ස්ථානය නම් කරලා තියෙනො අන්න නිවැරදි ලකුණු කිරීමක් ලෙස අපි ඒක දකිනෝ. ඉළඟටක් බලම්පුතේ පුතුගාලයේ අපි දන්න පුතුගේසින් තමයි අපේ රට මුලින්මාවේ මේ අධිරාජ්‍යවාදීන් ලෙස අපේ රට යටඩත් කර ගැනීමට කටයුතු කරේ එලම් පුතුගාලය කියන ට තමයි බුතේ මෙට මේ තියෙන්නේ පුතුගාලය මෙ මේ. පු ගාලයේ තමයි මෙන්න මේ අපි පෙන්නල තියනෙ මේ පුතුගාලය එතුොට පුතුගාය පුතුගාලය මෙහෙමට සටහන් කල්ලා නිවර දිවෙන්න නම් ඊ තලය අද්දාලා අපි මෙතට නම් කල්ල පෙන්නන්න ඕන. එළඟට පුතේ පුතු ගාලය ආසන්නය තියෙන හට තමයිමකක්ද ස්පායේ. අපි දවස්සල ජනධ්‍යයා හා දිගෙන්දිගටම අපේ දරුවු දකින දෙත්තමයි මේ යුරපය තුළ මේ වර්මානය තියන වසගත රෝගත්ක මේ රටවල්ලල් තියෙන දැඩි බලපෑම. අන්න අපි මේ රටව යන තැ හුන ඇති අපේ දරුව යනවා නිවරදිව කොමද මේ ලක්ුණු කරන්න කියෙ බලන්න බොතේ පුතුගකාලය ලඟ ආසන්නම තියෙනවා ස්පානය කියන රට ම මේ මාක් කරල තියනවා මේ ඒ තලයදදාලා අපියක මේ විදියට පෙන්න නෝ මේ තියන්නේ ස්පානයේ. මද දර මුහද යரோපයේ තියන මද දන්නේ මුහද තමයි මේමං කැඩීදින් மாக்கල තියන්නේ මදද දන්නේ මුහද කියලා මාக்கල්லா மேலියලා තියන්නේ.ඉලාට ආසන්නේ තිනමොකදද කද මදදන්නේ මුහදර ආසන්නේ තියෙනෝ. කළමුහුද ම මේ மா කල් කඩடிින් දරුවට பෙන්ன்னනවා මෙන්න මේ විදිට අප ඒතල අදදාலை පෙන්න්නண்டඕන කළ முහද කියලා. இළඟට පතே ර රෝමය කියන්නේ ඉතාලියය අගනගරය තමයි. රෝමය එහෙමනම් ඉතාලිය තමයි මේ තියෙන්නේ මේ නම් කල්ලා තියෙන්නේ රෝමය අපි ඊතාල අද්දාලා පෙන්නන්න නම්කරපුක කෝමද කියලා. මෙට මේ විදිරපුතේ සිතියම් ලකුණ කිරීම තුළ අපි නිවරදිව ස්ථානය සටහන් කරලා. ඒ ස්ථානයට ඒ ආසන්නයෙන් ලියලා ඊතලය අදදාාලා අපි පෙන් අන්ඩෝන මෙන්න නිශ්චිත ස්ථානය කියලා. එළඟට කොන්ස්ථාන්තිනෝප. හෙමනැත්තම් වරාය. අපි කියන මේක අතීතියේ පැවිදිච්ච ලෝක වෙළඳ මධ්‍යස්ථානයි. පෙරදිග හා ප්‍රරිදිග බාණ්ඩ හෝමාරකරපපු පෙදාන වෙඳ මධ්‍යස්ථානය තමයි මෙට මේ කියන කොන්ස්තන්තිනෝපල් වරාය. හෙමනැත්තම් වර්තමාන ස්ථාම් ූල් කිය හඳුන්නන නගරය මේ කළු මුහ දාසන්නේ තියෙන්නේ මෙතනින් අපි ඊතල අද්දාල පෙන්න්නන්ඕෝන මේ ලකුණු කල්ලා තියනොම මේ විදිහයට ඊතල අද්දාලා අපි පෙන්න්නඩඕන. හොමද කොස්තන්වපල නැර ලුණු කරන්න මෙන්නන ක්‍රමයේද අනුගමනය කරන්න ඕ අපේ දුවේ පුතේ නැත්තන් අපිට සාර්ථක වෙන්නේනේ සිද්‍යියාන් ලකුණ කරන එක ආවට ගියාට කරන්නේ නෑ නිශ්චිද ක්‍රමවේදවට අවුත් තමයි අපකේ සාර්ථක වෙන්නේ ඒ නිසා සිතියාන් ලකුණු කරන්න ක්‍රමයේද පිහඳුවා ගඩෝන.ඉළඟට රතුමුහුද මේතියනෙ රතුහද තමයි මෙන්න ම කඩිියරුයලින් දක්වල තිනෙන රත්මුහුද. එතකොට රතුමුහුද කියලා මාක් කල්ල රතුමුහුද මෙහම ලියලා. මේම ඊ අලි අද්දාාලා පෙන්න්න රතු මුොහුද කියලා. ඊළඟට අපි දන්න රතුමුොහුදද සහ මද්‍යධන්නේ මුහද යාකරන දේශගවේෂණයට පහසුවන්න විරඳ මාර්ග සඳහා බාන්්ඩ පෙවාහනය කරන්න කාලය අනවනිසා දුරවැඩිනිසා පහසු මාර්ගයල්ලෙස මේ මුහුදදක සම්බන්ධ කරල්ලා ඇලක් හැදවා ඒ ඇලට අපි කියනෝ සූවස් ඇල කියලා මේ මදදන්නේ මුහද. රතු මුහුදයා කරන ඇලට අපි කියනෝ සුවස් ඇල කියලා. එතකොට මෙන්න මෙහම නිවදි වලකුණ කරනවානම්. අපිට සිතියන් ලකුණ කිරීම කියනෙක මහලකු දෙයක් නෙේ හොඳට අවබෝධ කරගත්ව පුතේ මේ සිතියන් ලකුණු කිරීම තුළේෙන්. අපි පුළුවන් ජයග්‍රාණය කරන්න. ඉළඟට ආරබිය මෙත මම් මේ සදහ කරල තියන අපේ දරුවන්ට පේන අආාබිය. ඉළඟට පර්සියන් බොක් අන්න බලන්න. සියෙන් බොක්ක ලකුණු කරද්දි මේ හරිය සම්බන්ධ වෙන්න බෑ මුහදුසාගරය මේ අරාබි මුහදෙම සම්බන්ධ වෙන්න බැහැ. එහෙනම් බොක්කක් කියලා කියන්නේ මෙන්න මේ ඇතුළතම පුතේ ලකුණු වෙලා මාකල්ලා ඉතාල අද්දාල පෙන්න්න ඕන. හම නොත්තමයි නිවැරදි වෙන්නේ. ඉලට කැලිකට වරෑය ම දිගින් දිගටම කිවපුතේ වරායක් නම් මුහදට සම්බන්ධ වඩුවඕන. එහම් මුොදර සබන්ධ නොත්තමයි වාය අබවට පත්වෙන්නේ රට මැදවරයවාතියන්න? බෑ. එහෙමනම්. කිටායේ මෙන් ඉන්දියන්සාගරයේ මුද දාාසන්නේ පීට තියන මෙන්න කැලිකටරායි අපි පෙන්නවා ඊතාලයක්දාලා ලකුණු කරල පෙන්න්නවා. මෙන්න මේ විදියට පුුතේ අපි සිටියම් ලකුණු කිරීමේ නිවරදික්‍රමයේ දනුගමනය කරන්න ඕන. එලාන්නට අපි ජානය. ජපානය කියලකත්න්නන් ජපානේටයි දූපතුත්ති නෝ ඇැ විලාට විභහ දිින්න පුලුවන් පපුතේ ජපන් දූපච්ච කියලලා එහම ඇත්තන් පානය කියලහන්න පුළුවන්. අපි පහැදිලි අවබෝධ කර ගණ්ඩෝන ජපානය කියලා කිවොත් එහම ඇත්තන් ජපානය කියල කිවනන් ජපන විතරක් පෙන්නුවත් ප්‍රෙමානවත්. ඊතලය අදාලා ලියල පෙන්ඩන්න මෙන්න ජපානයේ. ජපන් දූපච්චිුවොත් මේ ජපානයටයි අනෙකු දපතුත් අහ වෙන්ඩෝන පුතේ මේ මෙහෙම හැඩීරකින් අපේ මේ දූපට්ටික ඔක්කෝම එකතු කල්ලා පෙන්වන්න පුළුවන්නන්. ඇන්න ජපන් දපත් බවට පත්තිනවා. මෙ මේ විදිහට ජපන් දූපච්චි ලි පෙන්න්න අන්ඩුවන. ඉළඟට තයිවානය කියන්න කිය දපත දූපත අපඒක පෙන්න්න්ඩෝ නොම චාවාදූපත. ඊඟට මෙ මේ ක්‍රම යදනු ගමනය කිරීම තුළින් තමයි ලකුණු ලබාගන්න පුළුවන් වෙන්න. එහම් අන්හිතනොපුතේ මේ සිතියම දිහා ැලුවම අපේ දරුව සිතයන් ලක්ුණු කිරීම තුළින් යම් අවබෝධයක් ලාගන්නට ඇති කියලා බලන්න සිතයමන් නිවරදි ලකුණු කරන කම ඒදවාට ලබාදී තියනවා. ළෙින්ම හිත ොයාලා හොඳ අවබෝධයක් සිතියන් ලකුණු රීම තුළ ලබාගන්නට ඇති කියලා අන්න බලන්න දුවේ පුතේ සිතියන් ලකුණු කිරීමේ නිවැරදි ක්‍රමයේදවට යනවන අපිට පහසුව එම පුළුවන් මේ සිතියම් තුරින් ලබාගන්න ලකුණු දහට නිස්සක වසයෙන්ම ලබාගන්න විභාගෙදී හොඳ ආරම්භයක් ලෙස පලවිනි පශ්නේ මේ ලකුණු දහට අපිට හොඳන්ුවන් පුළුවන් එතකොට අපේ දරගු දැන් මේදක්වා මේ සිටියම් ලකුණු කිරීමයු යම් අවෝධයක් ලබාගත්. බලමුතේ සිතය ලකුණ රමීමගේ ලබාගත දැනමත්තක්. අද දවසේ අප සාරන්සයට ගෙහිල්ලා මංහිතන අද දවසේ ගොඩත්දීව ල අපි කතා කර ආ්ඩුකෝපේසංස් කර අතර මේ ොනමෝ ආ්ුකම් පේසන්ස් කරනෙ අපි පටයින් අරගෙන. තින ශේස ලක්ෂන සියල්ල ම කතා කල්ලා පස්නோ නිවද ුණ පස න නිද පිරතු බද න ක්‍ර ද වාපගෙන ත්තා. එහනම් පුතේ. අපි අද්‍යවස කතාර ොන න් ොේ න්ස් කන ද නම සය තිසක හඳ දපු. අපේ රටේ ිතාා අධ රාජ්‍යයට න තාම් ිතා න් යටතේ දේශපාන ස්වීම තුළ. ගම මාර්ගය තුළ අරුදු එකසිය තිස්තුනක් කියන බිතාන්න පාන කාලයේ. අප රට හොඳද සද ස්ථානය බාට පත්වෙච්, පස්සෙ ආඩු ක්‍රම්පේහංස් කන ම අපේ කතාර ොනමෝ ආඩු ක්‍රම්පේසංස් කරනය. හය කලිපට ආන්ඩුකාරගේ මැදිහත්වීමෙන් ලබාගන්න මේ ඩොනමෝර් කොමි සම අප රට සර්ෝජන චන්ද බලිය ලබාදීම. රාජ්‍යමන්තන සභාවිව ස්ථාවිිතකිරීම. විදායක කාරක සභා ක්‍රමේ හඳුන්නාදීම කියන වැදගත් සාධකත්තෙක් මුල්ලනෝ. ඒහි විශේ සලක්ෂණ හැටියට ගත්තම අපේ මේ සර්ෝජන චන්ද බලය ලබාදීම අද දක්වාම අපි රටේ චන්දී ක්‍රාත්මකවීමේ දී ක්‍රම යදලෙ ස අපි දකිනෝ ජම්යම් සංසෝධ නැතුව. එහෙම නන්දුවේ පුතේ මේ සර්ජන චන්ද බලය ලබාදීම, රාජ්‍යමන්ත්‍රන සභාව පිහිටුවීම කියන මේ සියලු සාධකත්ෙක් අපි අද දවසි කතා කරා. ඒත් එක්කම. පි කතාග්‍රම අත්තමයි සිතිියයම් ලකුණු කරීම. ඒය අනුව ලක සිදියයක්ක් ලකුණු කරන්නෙ කොහොමද නිවරදික්‍රම ේදන්ට ගහිල්ල කියන අපේ ෙ ඳන්රගත්ත අන්න ලන්න දුවේපුතේ. අපි නිවරදි ක්‍රමයේදදානු ගමනය කරනවා නම්, විභාගිදි අපි සාර්ථකයි. ඒ නිසායි එවැනි සාර්ථකත්තිකට පත්වවෙන්න නං. අපේ මේ සියලු කරණු කාරන්නා අව බෝධි කරගෙන. ොඳින් පොතේ දැනම ප්‍රග කරගන මේ පාඩම් හොද රීගෙන ගැන අපි අනාගතයට මොහුණ දඩවන. එහෙමනොත්තමයි විභාගදි අපිට. හොඳ ලක්ුණක් ලබාගන හල් ලුණ මට්ටමට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එහනම් අපේ ආදරනියදුවේ පපුතේ අදවස් පාඩම්මංහිතන හොඳ අබෝධයක් ලබාගන්නට ඇපතිේ අපේ දරුව සද දවසතුළ මාමය ගැන්නු පාඩම්මලාාව තුෙන් ලබාගත්ත දැනුම තමන්ගේ ජයවිතයට සාර්ථ කරගන්න යොදාගන්න කියන ඉල්ලීම කරමෙන් අපේ දරුවන්ට. සුබ දවසක් වගේම අනාගතීලු කටයුතු සාර්ථකයල්ගරන්න ශක්ති දෛර ලබෙනෙළ පාර්තනා කරමින් මම ඔබගෙන් අද සමුගන්නම් ආයිබෝුවන්.